වසර 15ක් පමණ වන IPL ක්‍රිකට් තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමකට එදා මෙදා තුර නොවු සිද්ධියක් තමයි මෙවර තරගාවලියේ සිදු වී තිබෙන්නේ. ඒ මුහුණ දීපු පළවෙනි තරග 8ම පරාජයට පත්වීම. කිසිම දිනක මෙවැනි තත්වයක් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මුහුණ දී නැහැ. මේ ප්‍රථම වතාවට සිදුවන්නේ ප්‍රධාන පුහුණුකාර මහලේ ජයවර්ධන මීට පෙර ශූරතාවයන් කිහිපයක්ම ලබා දීමට ඔහු සමත් වී තිබෙනවා. නමුත් මෙවර පිට තරඟ 8ක් පරාජයට පත්වීම ඔහුගේ පුහුණුකාරීත්වයටත් යම් ප්‍රශ්නයක් සිදු වේවිද යන්න අපට ඉදිරියේදී නැත්නම් ඊළඟ තරඟ වාරය වෙනකම් බලාගෙන සිටීමට සිදුවනවා. මෙවැනි සිදුවීමක් ඉතිහාසයේ කිසිම දිනක සිදු වී නැති නිසා විශේෂයෙන්ම අප හැමදාමත් පවසන කාරණය තමයි මොන්ගේ වෙන්දේසි දිනය පිළිබඳව. අප වෙන්දේසිය පැවැත්වුණු දින කිහිපෙම නැරඹුවා. එහිදී අප කිසිම විටක දුටුවේ නැහැ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයන් නැවත ඔවුන්ගේ කණ්ඩායමට ලබා ගැනීමට උත්සාහ කිරීමක් ගැන. විශේෂයෙන්ම ගිය වසරේ සිටි ප්‍රබල ක්‍රීඩකයන්වත් ලන්සු තැබුවේ නැහැ. බොහෝ වෙලාවට ඔවුන් ඉෂාන් කිෂාන් මිලදී ගැනීමට පමණයි ප්‍රබල තරඟයකට ගියේ ක්‍රීඩකයන් ලබා ගැනීමේදී. එයින් තමයි වැඩිම මිලකට අලෙවිවීම සිදුවේ මෙවර IPL තරඟාවලියේ ඉෂාන් කිෂාන්. නමුත් වෙනත් හිටපු දක්ෂ ක්‍රීඩකයන් ලබා ගැනීමට ඔවුන් කිසිදු උත්සාහයක් දැරුවේ නැහැ. ඒ විශේෂම කාරණයක් වෙන්දේසිය අවසානය ආසන්න වන විට ඔවුන්ගේ අතේ වැඩි මුදල් ප්‍රමාණයක් තිබුණා අනිත් කණ්ඩායම් වලටත් වඩා. ඔවුන් මේ කුමක්ද කරන්නේ යන්න විචාරකයනුත් විමසා සිටියා ඒ අවස්ථාවේදී. කෙසේ වෙතත් ඔවුන් නැත්නම් මහේල ජයවර්ධන ප්‍රමුඛ ඒ කලමනාකාරීත්වය සිතන්නට ඇති නවක ක්‍රීඩකයන්ගෙන් මෙවර තරඟාවලිය ඉදිරියට ගෙන යාමට කෙසේ වෙතත් ජෙෆ්රි ආච මිලදී ගැනීම ඔවුන්ට පාඩුවක් සිදු වුණා කියා යන කාරණය මහේල ජයවර්ධන වරකදී පවසා සිටියා. ඒ ඔහු ආබාධ සත්වයක් නිසා නොපැමිණීම එවැගේම පන්දු ඇවිීමේ අංශ ඔවුන් දුර්වල වී තිබුණු බවත් පවසා සිටියා. ඊට අමතරව ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙන් මහේල ජයවර්ධන මෙන්න මේ ප්‍රකාශය සිදු කර තිබෙනවා. අපි මේ වෙනකම් සුළු අත්හදා බැලීම් කිහිපයක් කරන්න උත්සාහ කළත් ඒ කිසිවක් අපේක්ෂා කරපු තරම් සාර්ථක වුණේ නැහැ. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්නත් ලකුණු සංඛ්‍යාවක් හඹා ගියත් අපේ පිතිකරුවන් කඩුල්ලට ගියාම ලොකු අවිනිශ්චිතතාවයකින් එහෙම නැතිනම් ලොකු පීඩනයකින් තමයි පන්දුවට පහර දුන්නේ. බලාපොරොත්තු වුණු විස්තාරත්වය ගොඩනගා ගන්න ඔවුන් අපෝසත් වුණා යනුවෙන් මහේල ජයවර්ධන පවසා තිබෙනවා. කෙසේ වෙතත් ක්‍රිකට් මොලය ලෙස විරුදාවලියලත් මහේල ජයවර්ධනට මෙවර නම් ඔහු සිතු පැතු සැලසුම් ඉෂ්ට කර ගැනීමට නොහැකියාවක් ඇති බව තමයි පෙනී යන්නේ. අනෙත් විශේෂම කාරණය තමයි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් මේ වන විට යොවුන් ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටිනවා. ඔවුන් වරින් වර දක්ෂතා පෙන්නුම් කරමින් සිටිනවා. අදාළ කණ්ඩායම් වලට ඔවුන් වටිනාකම් ගෙන දෙමින් සිටිනවා. නමුත් විශේෂයෙන්ම පැවසිය යුතුයි මේ මහේල ජයවර්ධන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම කිසිම විටකදී එකදු ලන්සුවක්වත් ශ්‍රී ලංකික ක්‍රීඩකයන්ට තැබුවේ නැහැ. ඒ වගේම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කුමාර් සංගක්කාරත් කිසිම විටකදී ශ්‍රී ලංකික කිසිදු ක්‍රීඩකයෙකුට එකදු ලන්සුවක්වත් තැබුවේ නැහැ. ඉතින් මහේල ජයවර්ධනගේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට දැන්වත් සිතෙනවාද කියා අපට ප්‍රශ්නයක් තිබෙන්නේ එකදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ඔවුන් මිලදී ගත්තා නම් නැතිනම් බානුක රාජපක්ෂ වැනි ක්‍රීඩකයෙක් හෝ මිලදී ගත්තා නම් ඔවුන්ට දැන්වත් වටිනවාද යන පසුතැවීම තිබෙනවාද යන්න අපට නම් සැකයක්. channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.